අයිබන් අද අපි මේ සාකච්ඡාව කරන්න හිතුවේ මේ වෙනකොට ශ්‍රී ලංකාවේ මේ මේකප් අතර එයාබ්‍රෂ් මේකප් කලාව කියන එකට ලොකු ට්‍රෙන්ඩ් එකක් හැදිලා තියෙනවා මේ වෙනකොට හැමෝම මේ ගැන කතා වෙන්න පටන් ගන්න තියෙනවා ලොකු පෙරලියක් වෙලා තියෙනවා මේ වෙනකොට ලංකාවේ එයාබ්‍රෂ් මේකප් පිළිබඳව ඉතින් මේ ගැන මූලික අවබෝධයක් ලබා දෙන්න අපි හිතුවා ඉතින් අපි හිතුවා මේ වගේ සාකච්ඡාවකින් අපි ඔයාලට මූලික මේ ගැන මූලික අවබෝධයක් ලබා දෙන්න ඕනේ කියලා. ඔය ඇත්තටම අපි මේ වෙලාවේ කතා කරන්න අවශ්‍ය වෙලා අවශ්‍ය මොහොතක්. මොකද එයාබ්‍රෂ් කියන්නේ එයාබ්‍රෂ් කියන්නේ මොකද්ද? එයාබ්‍රෂ් කරන්නේ කොහොමද? එයාබ්‍රෂ් ඇප්ලයි කරන්නේ කොහොමද? එයාබ්‍රෂ් වලින් තියෙන වාසි මොනවද? සහ මේ එයාබ්‍රෂ් එකක පැවැත්ම කොච්චර කාලයක්ද? ඒ වගේම මේ ට්‍රෙන්ඩ් එකත් එක්ක අපි එකතු වෙනකොට ඇත්තටම ලංකාවට එයාබ්‍රෂ් මේකප් එක කියන එක ගොඩක් කල් ඇවිල්ලා. නමුත් බ්‍රයිඩල් වලට එයාබ්‍රෂ් මේකප් එකක් අපි හඳුන්වලා දුන්නේ අපි දෙන ගොඩක් ඒ ගැන හිතලා අපි දෙන ගොඩක් ඒ ගැන කතා කරලා. ඉතින් මේකේ ගොඩක් පිරිසක් අනවබෝධයෙන් හැසිරෙනවා දැන් දැන් දකින්නවා. ඉතින් මේක හරි අවබෝධයක් දෙන්න අපිට අවශ්‍ය වුණා සහ මුළු ලංකාව පුරාම අපි එයාබ්‍රෂ් මේකප් එක එයාබ්‍රෂ් තාක්ෂණේ කොහොමද මූණකට ඇප්ලයි කරන්න කියලා ක්ලාසස් පටන් ගන්නත් අපි තීරණය කරලා තියෙනවා. ඉතින් මෑගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක අවුරුදු 5ක් එක්ස්පීරියන්ස් එකත් එක්ක අපි ඇත්ත එක්ක ඒ ගැන කතා කරමු. ඉතින් මොකක්ද එයාබ්‍රෂ් කියන්නේ කොහොමද එයාබ්‍රෂ් එකක් ඇප්ලයි කරන්නේ කියලා. ඔව් ඇත්තරම එයාබ්‍රෂ් කියන අපි මම සරලවම කතා කරන්නම් මේ ගැන. එයාබ්‍රෂ් කියන්නේ මොකක්ද කියන එක මම මුලින්ම පැහැදිලි කරලා දෙන්නම්. අපි දන්නවා මේකප් මේකප් කියන දේ කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි SD මේකප් කියන එක අනිත් එක තමයි HD මේකප් කියන එක. SD මේකප් කියන්නේ ස්ටෑන්ඩඩ් ඩෙෆිනිෂන් කියන එක. ඒ කියන්නේ අපි මම ඉඳුවේ කියන පොඩ්ඩක් සාකච්ඡාවේ හඳුන්වලා දෙන්නම් SD මේකප් එකක් කියන්නේ. ඇත්තටම SD මේකප් එකක් පාවිච්චි කරේ මේ වගේ ෆෑන් ස්ටික් තමයි අපි මේක පාවිච්චි කරේ. මේක මේ වගේ අරපුවහම මේක මේ ලික්විඩ් එක තමයි මේ තික්නස් එක තමයි අපි ඉස්සර මේක මූණේ ගාලා මේකෙන් තමයි අපි කරේ. ඒ වගේම මේ මේකෙන් පස්සේ අපි පාවිච්චි කරා මේ වගේ ටේරුන් පෑන්කේක් එක. මේක තමයි ලංකාවේ ප්‍රසිද්ධම මේකප් වෙලා තිබුණේ. මේකෙන් තමයි හැමෝම කෝසස් කරේ, හැමෝම ඉගෙන ගත්තේ. අපි උනත් මේ සම්බන්ධව ගොඩක් රිසර්ච් කරා. ඊට පස්සේ අපි මේක පාවිච්චි කරන්න ගත්තට පස්සේ මේකට අපි පාවිච්චි කරා මේ වගේ ස්පොන්ජ් එකක්. මේ ස්පොන්ජ් එකේ ඇවිල්ලා මේ ස්පොන්ජ් එක ගත්තාම මේ ස්පොන්ජ් එක අපි මේක දිගහැරලා බැලුවොත් මේ ස්පොන්ජ් එකේ මේකේ මේකේ හෝල්ස් වල තියෙන දුරස්තභාවය වැඩි. එතකොට මේක මේක පෑන් ස්ටික් එකකට මේ ස්පොන්ජ් එකෙන් තමයි අපි මේක මූණට ඇප්ලයි කරේ. ඉතින් මේක තමයි SD මේකප් එකක් විදිහට ආවේ ඒ කාලේ ඒ වෙනකොට ඒ තිබුණ කැමරා ලෙන්ස් වලට තමයි අපි මේක පාවිච්චි කරේ. ඊළඟට කතා කරමු. ඉතින් ඒ වගේ පෑන් ස්ටික් පෑන්කේක් ආධාරයෙන් කරන මේකප් එකක් තමයි SD මේකප් එකක් කියන්නේ. ඉතින් ඒ වගේ මේකප් එකක් මම කියන්නේ දැන් අවුරුදු ගානකට කලින් ඉඳලා අපි තව වෙනකම් ගොඩක් කට්ටිය කරන මේකප් ක්‍රමයක් තමයි ඒ SD මේකප් කියලා කියන්නේ. ඊළඟට මම කියන්නම් HD මේකප් කියන්නේ මොකක්ද කියලා. HD මේකප් කියන්නේ high definition මේකප් එකක්. ඒ කියන්නේ අපි ලික්විඩ් ෆවුන්ඩේෂන් එකක් ආධාරයෙන් කරන මේකප් එක වගේම එයාබ්‍රෂ් ගන් එකක් ආධාරයෙන් කරන මේකප් එක තමයි HD මේකප් එකක් කියන්නේ. කොണ്ടാ පාදකරන නම් ඉඳුව ඇත්තටම මේකේ HD මේකප් එකක් අල්ට්‍රා HD ෆවුන්ඩේෂන් එකක් මේක මේක මේ විදිහට ලික්විඩ් එකක් විදිහට අපිට අරන් තියෙනවා මේක සාමාන්‍යයෙන් දැන් ලෝකෙ හැමෝම පාවිච්චි කරනවා මම හිතන ඔයගොල්ලන් පේනවා ඇති මේක ලික්විඩ් එකක් ආදාන මේක බ්‍රෂ් එකක් ආදාරෙන් තමයි අපි මුනේ පාවිච්චි කරන්නේ එතකොට මේකෙදී මේකේ තියෙන තික්නස් එකත් එක්ක මේකේ පැවැත්ම බලනකොට ඇත්තටම ලංකාව වගේ රටවල් වල ඒ කියන්නේ ලංකාව එක එක පළාත්වල උෂ්ණත්ව මට්ටම් වෙනස්. ඒ කියන්නේ දැන් අපි නුවරඑළිය ගත්තොත්, අනුරාධපුර ගත්තොත්, කොළඹ ගත්තොත්, කුරුණෑගල ගත්තොත් එක එක පැත්තට එක එක විදියට. ඉතින් ඒක නිසා මේක නරකයි කියන්නේ මේක ඉතාම හොඳයි. නමුත් මීට වඩා හොඳ දෙයක් තමයි ප්‍රියාකාශ් කියලා මේ අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. මොකද මේකෙන් මූණට අපිට දැන් මේකෙන් පාවිච්චි කරපු ස්පොන්ජ් එකෙන් මේක පාවිච්චි කරන්න බෑ. ඒකට තික්නස් එකෙන් අඩු ස්පොන්ජ් එකක් අපිට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේකේ හෝල්ස් තියෙන ඉතාම ළඟ අපි මේ එන්න හදන්නේ එයාබ්‍රෂ් මේකප් එකක් කියන්නේ මොකද්ද එකකින් එකකින් ස්ප්‍රේ වෙන තික්නස් එක ගැන කතා කරන්න තමයි අපි මේ එන්න හදන්නේ. ඉතින් මේකෙන් මේ විදිහට ස්මච් කරද්දී
මේකෙන් හොඳට බ්ලෙන්ඩ් වෙලා ස්මච් වෙනවා. එතකොට මේකෙන් සමහර වෙලාවට ස්පොන්ජ් මාරු කරන්න වෙනවා. ලොකු අවශ්‍යතාවක් තියෙනවා. එක්කෙනාට එක ස්පොන්ජ් එකක් පාවිච්චි කරන්න වෙනවා. මොකද දැන් මේ තියෙන තත්ත්වය අනුව ෆිනිෂින් එක ගන්න ෆිනිෂින් එක ප්‍රශ්න අනුව රටේ තියෙන වාතාවරණය අනුව මේකේ ගොඩක් අවශ්‍ය පැත්ත තියෙනවා. ඉතින් ඒක නිසා මම ඊළඟට කියන්න හදන්න අපි කියමු අපි සාම සරලව කියනවා නම් අපි හිතමු දැන් අපි කලින් පුටුවක් හරි දොරක් හරි මේසයක් හරි මොනවා හරි අපි හිතමු අපි ඒක අතින් පේන්ට් කරන එකයි ගන් එකකින් ස්ප්‍රේ කරන එකයි අතර තියෙන වෙනස ඒ ෆිනිෂින් එක ඕන කෙනෙකුටම තේරෙනවා. ඒකට බියුටිෂන් කෙනෙක් වෙන්න ඕනේ නැහැ. ඒකේ ෆිනිෂින් එක ඕන කෙනෙක්ට තේරෙනවා. ඉතින් ඒ වගේ ෆිනිෂින් එකක් තමයි මේ එයා බ්‍රෂ් මේකප් එකෙත් දෙන්නේ මේ ගන් එකක් ආදරේ කරන අපි මේකප් එකේ. ඒකේ ෆිනිෂින් එක තමයි අංක එකටම තියෙන වාසිය මේ මේකප් එකේ තියෙන ෆිනිෂින් එක. ඉතින් අපි මොන දෙයකටවත් වැඩක් නැහැ. අපි කරන මේකප් එකේ ෆිනිෂින් එකක් නැත්නම් ඒ වගේ මම කියන්නම් ගන්ස් ගත්තාම අපි කියමු අපි ඒක කොහොමද අපේ ඡායාරූපකරණයට අදාළ වෙන්නේ? අදාළ වෙන්නේ කියමු ඊට කලින් අපි කියමු ගන්ස් ගත්තාම මෙයා කිව්වා ෆිනිෂින් එක සම්බන්ධව ඇතනම අපිට වෙහිකල් ස්ප්‍රේ කරන්නත් ගන්න එකක් තියෙනවා. ඒ වගේම අපිට තමන්ගේ ගෙදර ඔලුහව් ජෙනරල් ස්ප්‍රේ කරන්නත් අපිට එක ගන්න එකක් තියෙනවා. ඒ වගේම කේක් අයිසින් කරන්නත් අපිට එක ගන්න එකක් තියෙනවා. ඉතින් ඒ ඔක්කොටම වඩා ෆේස් එක පේන්ට් කරන්න තියෙන මේ ගන්න එකට මේකට ෆේස් පේන්ටින් කියන්න බෑ. මොකද ෆේස් පේන්ටින් කියන්නේ වෙනම සබ්ජෙක්ට් එකක්. මේකෙන් කරන්නේ මේකේ නොසල් එකේ තික්නස් එක අනුව තමයි අපි මූණට මේක ස්ප්‍රේ කරන්නේ. මේ සම්බන්ධව දැනුම දෙන එක මම හිතන්නේ ඉතාමත් වැදගත්. මොකද ගොඩක් අය අතරමං වෙලා තියෙනවා. සමහර අය මේ කේක් අයිසින් කරන ඒවා පාවිච්චි කරලා තියෙනවා ෆේස් එකට. ඉතින් ඒ සම්බන්ධව මොකද මේ අපි දෙන්න ඇත්තටම මම මෙයා බියුටිෂන් කෙනෙක් වුණාට මේ හැම දෙයකම මේකේ ටෙක්නිකල් පැත්ත කරන්නේ මම. ඒක නිසා මම මේ ගැන ගොඩක් දැනුවත්. ඉතින් ඒක නිසා ඉදු අපි මේ ඊළඟට කියමු මේකෙන් සපෝට් කරන්න කොහොමද කැමරා එකට කියලා. ඊට පස්සේ අපි මේකේ නොසල්ස් එකකින් එක කැල්ල ගලවලා අපි මේක කොහොමද වෙන්නේ කියන එක කියලා. ඔව් මම හිතන්නේ ආයතක කිව්වොත් ගොඩක් හොඳයි. ඔව් ඇත්තටම කියනවා නම් ඡායාරූපකරණය ගත්තාම ඡායාරූපකරණයේදී SD මේකප් එකක් සහ HD මේකප් එකක වෙනස ඉතාමත් අපේ සහෝදර ඡායාරූප ශිල්පියන් දන්නව ඇති. මොකද මේකප් එක ෆිනිෂින් එක. මේකප් එකක් එඩිට් කරන්න ගියාම මේකප් එක ස්ටෙප් බයි ස්ටෙප් එකේ ක්ලියරන්ස් ගන්නකොට අපිට මේකෙදී තාක්ෂණයත් එක්ක එකතු වෙනකොට කැමරා තාක්ෂණයත් එක්ක 4K කැමරාස් වලට අපි මේක සපෝට් කරනකොට මේකප් එක මොකද ඉතාම සියුම් ෆොටස් කැමරා එකෙන් කැච් වෙනවා ක්ලික් වෙනවා ඉතින් අපිට පීවීහට පේනවට වඩා දැන් ලෙන්ස් එකට පේනවා. එතකොට දැන් මේ වගේ හෝල්ස් වලින් මූණේ තිබුණොත් ඒ හෝල්ස් ෆිල් කරන්න අපි වෙනම මහන්සි වෙන්න ඕනේ එඩිටර් කෙනෙක්. ඉතින් ඒ දේවල් සියලුම දේ නැතුව ගියා මේ එයාර් බ්‍රෂ් ගන්න එකෙන් මූණට දෙන ස්ප්‍රේ එකක් එක්ක සහ ඒ ග්ලෝ එකේ ෆිනිෂින් එකක් එක්ක. ඉතින් ගොඩක් ෆොටෝග්‍රාෆර්ස්ලා කැමති මොකද අවුට්ඩෝර් ෂූට්ස් වල ගොඩක් එඩිට් කරන්න ෆොටෝග්‍රාෆර්ස්ලාට පැය 2 3 4 මහන්සි වෙන කාලයක් නෙමෙයි දැන් මේ. මේකෙදී දැන් අර කතාවට කියන්නේ තිබ්බ ගෙවෝ කියන්නේ අර ඒ තරම් කරන්න පුළුවන් මේ එයාර් බ්‍රෂ් තාක්ෂණයට. ඉතින් මේක TV කමර්ෂල් වලට ඒ වගේම ෆිල්ම්ස් ඉන්ඩස්ට්‍රි එකට වගේම දැන් අපි මේක ලංකාවේ අපි දෙන රිසර්ච් කරලා අපි හදාගෙන තියෙනවා මේක බ්‍රයිඩල් වලට ඇප්ලයි කරන්නේ කොහොමද මට මතක් වෙනවා අපේ ෆොටෝග්‍රාෆර් කෙනෙක් දුන්න කමෙන්ට් එක සතියක් ඇතුළත බ්‍රයිඩ්ගේ ඇල්බම් එක හදලා ඉවරලා අපිට පෙන්නුවා එක්සිබිෂන් එකදී ඊට කලින් සතිය තමයි මම මේ බ්‍රයිඩ්ගේ වෙඩින් එක කරේ ඒ සතිය ඊළඟ සතිය වෙනකොට ඇල්බම් එකත් හදලා එක්සිබිෂන් එකේ තියාගෙන ඉන්නවා ඒ ෆොටෝග්‍රාෆර් ඉතින් ඒ ෆොටෝග්‍රාෆර් දීපු කමෙන්ට් එක තමයි හරිම ලේසි අනේ මේක අපිට මහන්සි වෙන්නම දෙයක් නැහැ මම මේක සතියයි ගියේ මේ ඇල්බම් එක හදන්න. ඉතින් හරිම ලේසි අපිට මේ මේකප් එක එඩිට් කරන්නම දෙයක් නැහැ කියන එක අපිට හම්බෙච්ච එක කමෙන්ට් එකක්. මුලින්ම අපි මේ ගන්න එක බලමු. මේ ගන්න එක මම කියනවට වඩා එදුමල මේ ගන්න කියන කිනක මම හිතන්නේ ගොඩක් සාර්ථකයි. මොකද එයාගේ අතට මේක නිකන් නැතුවම බැරි එකක් වෙලා තියෙනවා. ඒක දැන් මගේ ඇඟේ කොටසක් වෙලා තියෙනවා. ඔව් අපි එක කරලා බලමු. අපි එක එක බ්‍රෑන්ඩ්ස් වලින් ගන්ස් තියෙනවා. මේක ගත්තොත් මේ ට්‍රේලොන් බ්‍රෑන්ඩ් එකකින් එන ගන් එක. දැනට මම පාවිච්චි කරන්නේ මේක තමයි. අපි මේ ගන් එක ගැන කිව්වොත් මේක තමයි අපිට මේකප් එකට ඕනේ වෙන ගන් එක. මේ තියෙන්නේ එයා කම්ප්‍රෙෂර් එක. එකට එන එයා කම්ප්‍රෙෂර් එක. මේ තියෙන්නේ යා හෝස් එක
මේක සම්බන්ධ වෙන්නේ මේ විදිහට මේ හෝස් එකේ මේක කොනක් මේ යා කම්ප්‍රෙෂර් එකට සම්බන්ධ වෙනවා ඒ අනෙක් කොටස මේ වගේ ගන්න එකට සම්බන්ධ වෙනවා මේ විදිහට තමයි ගන්න එකයි කම්ප්‍රෙෂර් එකයි අතර සම්බන්ධය ඇති වෙන්නේ එතකොට මේ තමයි මේක කරන්ට් එකට සම්බන්ධ කරන කේබල් එක ඒක සම්බන්ධ වෙන්නේ මෙන්න මෙතන මේ විදිහ තමයි මේක සම්බන්ධ කරන්නේ එතකොට මේකට තියෙනවා තව rechargeable battery එකක් හරියට ෆෝන් එකේ අර power bank එක වගේ තමයි කරන්ට් එක නැති වෙලාවට අපිට පුළුවන් හදිසිය එකක් ප්‍රශ්නයක් නේ අපි මේකප් එක කර ඉදදී අපිට කරන්ට් එක කියොත් අපිට ජෙනරේටරයක් නැති වුණොත් අපිට විකල්පයක් තියෙන්න ඕනේ එහෙම වුණොත් අපිට පුළුවන් මෙන්න මේ විදිහට ගන්න එක සම්බන්ධ කරන්න පුළුවන් එතකොට මම මේ ගන්න එක ගැන කියන්නම් ගන්න එකේ මේ වගේ අපි මුලින් ගන්න එක අල්ල ගන්න හැටි කියමු නේද අපි ඒකත් දැනුවත් කරන්න ඕනේ ගන්න එකක් අල්ල ගන්න එක එක කෙනා එක එක ක්‍රම තියෙනවා හැබැයි මේක දැන් සමහර මන් දෙකට දෙනවා මේ විදිහට අල්ලනවා සමහර මන් දෙකට දෙනවා මේ විදිහට ස්ප්‍රේ කරනවා මේ ඒ ක්‍රම හැම එකක්ම වැරදි මෙන්න මේක තමයි ගන්න එකක් අල්ලන හරියම ක්‍රමය මෙන්න මේ විදිහට ගන්න එක අල්ලන්න ඕනේ එතකොට තමයි අපිට මේක හසුරවන්න පහසු වෙන්නේ එතකොට මේ තියෙන්නේ ගන්න එකේ නොසල් එක මෙතන තියෙනවා මේකට කියනවා කලර් කප් එක කියලාත් කියනවා පේන්ට් කප් එක කියලාත් කියනවා ඒකට මෙහෙම එක වහන්න මෙහෙම ලිඩ් එකකුත් තියෙනවා මෙතන තමයි අපි මේකේ එයා බ්‍රෂ් ලික්විඩ් එක මෙතන තමයි ෆවුන්ඩේෂන් එක දාන්නේ ඒකල මේ විදිහට වහලා තමයි අපි මේක ස්ප්‍රේ කරන්න පටන් ගන්න මේ ඇවිල්ලා මෙතන තියෙන්නේ එයා කන්ට්‍රෝල් එක මේකට ට්‍රිගර් එක කියලාත් කියනවා මේ ගන්න එක අපිට මේ විදිහට මෙතනින් ගලවන්න පුළුවන් එතකොට මේ ඇතුලේ තියෙනවා නීඩල් එකක් මේ නීඩල් එකේ ෆේස් එකට එන සයිස් එක තමයි 0.3 මිලිමීටර් නීඩල් එකක් මේ තියෙන්නේ ඒකේ නොසල් එකත් 0.3 මිලිමීටර් නොසල් එකක් තමයි තියෙන්නේ අපිට දැන් මේක මූණට ස්ප්‍රේ කරද්දී අපිට මේ විදිහට නීඩල් එක පාවිච්චි කරාට අපිට පුළුවන් අපිට අයි මේකප් එකක් කරගන්න පුළුවන් යා බ්‍රෂ් එකකින්. ඉතින් අයි මේකප් එකක් කරද්දී අපිට පුළුවන් මේකේ ස්පීඩ් එක අඩු වැඩි කරගන්න මේ නීඩල් එක ඉස්සරහට පස්සහට කරන දෙයි. මේ විදිහට දැන් අපි මේ නීඩල් එක ඉස්සරහටම කරලා මෙතනින් තද කරාම මේකේ ස්ප්‍රේ වෙන ප්‍රමාණය ස්පීඩ් එක අඩු වෙනවා. ඒ විදිහට අපිට පුළුවන් මේ ස්පීඩ් එක මූණට ස්ප්‍රේ කරනවා නම් අපිට පුළුවන් මේකේ ස්පීඩ් එක මේ විදිහට වැඩි කරලා මේව නීඩල් එක පස්සට කරලා මේ විදිහට තද කරලා ගත්තාම අපිට මොනද ස්ප්‍රේ කරන ස්පීඩ් එක හදා ගන්න පුළුවන්. ඒ විදිහට තමයි. ඒ වගේම අපි කියන්න ඕනේ මේකට මූණට ස්ප්‍රේ කරනකොට අපි 2 3 5 කියලා මිලිමීටර්ස් වලින් අපි ස්ප්‍රේ එක යොදාගෙන තියෙනවා. මොකද මේක 2 මිලිමීටර් ස්ප්‍රේ කරනකොට අපිට පුළුවන් ඒක මේ නීඩල් එක ඉස්සරහට කරලා කරන්න. ඊට පස්සේ 3 මිලිමීටර් වලට චුට්ටක් පස්සට අදින්න පුළුවන්. ඊට පස්සේ 5 මිලිමීටර් කියන්නේ බොඩි ඒරියා එකට කරනකොට අපිට මේක නීඩල් එක පස්සට මැදලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ එකම බ්‍රෂ් එකක් වෙනස් කරගන්නත් පුළුවන්. ඒ වගේම එකම බ්‍රෂ් එකකින් එයාගේ කන්ට්‍රෝල් කරන්නත් අපිට හැකියාව තියෙනවා. ඒක නිසා කිසිසේත්ම එයා බ්‍රෂ් මේකප් එකක් කරන්න එයා බ්‍රෂ් දෙක තුනක් අවශ්‍ය වෙන්නේ. එක එයා බ්‍රෂ් මැෂින් එකක් හොඳටම ඇති. අපි ගාව මේ එයා බ්‍රෂ් මේකප් කරන මැෂින් ස්වර්ග තියෙනවා. ඉතින් මම තව එක මැෂින් එකක් ඉදන් මම ඒක පැහැදිලි කරන්නද? මේක ඇත්තටම ටැම්පු කියන බ්‍රෑන්ඩ් එකේ මැෂින් එක. මේ මැෂින් එකේ ඒ විදිහටම එක රීචාර්ජබල් මේක රීචාර්ජබල් එකක් මේක USB කේබල් එකකින් තමයි මේක අපිට චාර්ජ් කරන්න තියෙන්නේ මේක USB කේබල් එකකට මොබයිල් එක මේ මයිකර ගහලා අපිට මේක චාර්ජ් කරගන්න පුළුවන් ඒ වගේම මේකේ මම මේකේ නොසල් එක ගැන මම කියන්න මේකේ නොසල් එකේ මේකේ කප් එක තියෙන වෙනම විදිහකට මේකේ කප් එක තියෙන්නේ මේක වෙනම එකක් විදිහට එන්නේ මේ වගේ එන්නේ එතකොට මේකෙන් එක මැෂින් එකකට කප් දෙකක් හම්බ වෙනවා මොකද හදිස්සියේ එක්ස්ට්‍රා එකක් අපිට තියා ගන්න ඕන නිසා ඉතින් මේකේ අපි මෙතන මේකෙන් තමයි මේක මේකෙන් අපි
එයා කන්ට්‍රෝල් වෙන්නේ මේ ස්විච් එකෙන් ඒ කන්ට්‍රෝල් වෙනකොට ඒකෙන් මේ මෙතන තියෙන මේ ස්ප්‍රින් එකෙන් ඇතුළට එළියට ඇදෙනවා ඒ විදිහට තමයි මේක සම්බන්ධ වෙලා තියෙන්නේ මේක හරි පහසුයි මේකට වැඩිය හරිම පහසුයි මේක ඉතින් මේක අපි බිගිනින් අවදීදී කියන්නේ මුල් කාලේදී අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් නමුත් ඊට වැඩිය අරක ප්‍රොෆෙෂනල් නිසා තමයි අපි ඒකට ගියේ මේකත් ප්‍රොෆෙෂනල් නැත්තේ නෑ මේකත් ප්‍රොෆෙෂනල් නමුත් අරකේ පොඩි අපිට අතපය හසුරුව අත සෝරි අත හසුරුව ගැනීම හැකියාව වැඩි ඉතින් ඒකෙදි මම කියන්නේ සිම් ටෙන් පවර් මේකෙන් අපිට කරන්න පුළුවන් ඒක නිසා මෙයා කැමති ඒකට ඒක නිසා අපි ඒකට ගියා දැන් මේක මේ විදිහට මේක ක්ලිප් කරාම මේක අපිට මේ විදිහට මේක ක්ලිප් කරන්න පුළුවන් කොහොමද මේක මේ විදිහට ක්ලිප් කරන්න පුළුවන් ඒතකොට මේකේ අපි ලික්විඩ් එක දාන්න මේකේ ස්පීඩ් එක හදා ගන්න පුළුවන් මේකේ මේ විදිහට මෙතනින් ඔන් කරපුවාම මේ 1 2 3 ඒකේ වගේම අපිට ස්පීඩ් එක දැන් 1 එකකින් අපිට අයි මේකප් එක කරන්න පුළුවන් 2 එකෙන් ෆේස් මේකප් එක කරන්න පුළුවන් 3 එකට දාලා ෆුල් බොඩි මේකප් එක කරන්න පුළුවන් ෆුල් බොඩි කියන්නේ අපි ඇත්තටම බ්‍රයිට් කෙනෙක්ගේ ඉස්සරහ ප්‍රදේශ විතරයි අපි බ්‍රෂින් එකකින් කරන්නේ මොකද මේක මිල අධික නිසා ඉතින් ඒක නිසා ඒ සම්බන්ධව සැලකිලිමත් වෙන්න මේ විදිහට තමයි එයා එක කන්ට්‍රෝල් කරන්නේ අපි මේ ගන්න එකේ ඒ වගේම තවත් ගන්න එකක් තියෙනවා මේක ඇවිල්ලා ෆ්ලයර් කියන බ්‍රෑන්ඩ් එකේ ඒකෙත් ඒ විදිහටම හෝස් එකක් තියෙනවා ගන්න එකක් තියෙනවා ස්විච් එකකට ගහන්න එකක් තියෙනවා ඒ වගේම පවර් බැංක් එකකුත් මේකට සම්බන්ධ කරගන්න පුළුවන් ඉතින් මේකෙදි එයා එක මේක අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් අපිට වැඩිං ස්පීඩ් එකක් ඕන නම් මේක මේ විදිහට ඉස්සරහට කරකවන්න පුළුවන් කම්ප්‍රෙෂර් එකේ තියෙනවා කම්ප්‍රෙෂර් එකේ ඒක තියෙන්නේ ඉතින් සමහර එයා බ්‍රෂ් මැෂින් තියෙනවා ඒකෙ මේ කම්ප්‍රෙෂර් එක තියෙන්නේ කකුලෙන් පාගලා වැඩි අඩු කරන්න. ඉතින් මේ වගේ නොයෙකුත් වර්ගයේ එයා බ්‍රෂ් මැෂින්ස් තියෙනවා මේකප් එයා බ්‍රෂ් මැෂින්ස්. මේවට ස්පෙෂලි කියන්නේ මේකප් එයා බ්‍රෂ් මැෂින්. මම ඒක පැහැදිලිව කියනවා මොකද ගොඩක් දෙනෙක් මේ ගැන දැනුවත් නැහැ. ගොඩක් අය කියනවා මේ අයිසින් මැෂින්ස් මේ ස්ප්‍රේ මැෂින් එක කියලා. එහෙම නැහැ. එකට එකට වෙනස් වෙනස් විදිහේ මැෂින්ස් අත තියෙනවා. ඉතින් මේ සම්බන්ධව අපි දැනුවත් කිරීමක් කරන්න ඕනේ. මොකද අපේ ක්ලාස් එකට සම්බන්ධ වෙන ළමයි ගොඩක් අය නොදැනුවත් මේ සම්බන්ධව. ඒක නිසා මේ බ්‍රෑන්ඩ්ස් එකින් එකට වෙනස්. ඉතින් ඒ වගේම අපි මේ නොසෙල්ස් ගැනත් කතා කරනවානේ. නොසෙල්ස් ගැන කතා කරනකොට දැන් මේකේ අපි මේකේ තියෙන නොසෙල් එකයි මේකේ තියෙන නොසෙල් එකයි නොසෙල්ස් දෙකක්. මේකෙන් අපිට පැහැදිලි කරන්න පුළුවන් මේකේ ඇවිල්ලා හෝල් එකක් විදිහට තියෙන්නේ. නමුත් මේකේ ඇවිල්ලා පොඩි පොඩි දැති වගේ පිරලා තියෙනවා. ඒ කියන්නේ මේකෙන් කරන්නේ එයා එක විසිකරන එක. මේකෙන් කරන්නේ එයා එක අදාළ තැනට වදින එක. ඉතින් අපිට මේකත් කියලා වෙනසක් නැහැ. මේක එකම මැෂින් එකට නොසල්ස් දෙක තුනක් එනවා. ඉතින් මේ නොසල් එකෙන් අපිට මේ නොසල් එකට මාරු කරගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා මම ඊටාව පැහැදිලිව කියනවා මේ මැෂින් එකක් රුපියල් 65000ක් 70000ක් වෙනවා මේ මැෂින් එකක් විතරයි. ඉතින් මේක සෑහෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. මම හිතන්නේ හොඳ එයා බ්‍රෂ් ගන්න එකක් නම් සාමාන්‍යයෙන් ඒ වගේ මිලක් වෙනවාමයි. වෙනවා. සාමාන්‍යයෙන් මේ එයා බ්‍රෂ් මැෂින් එක ගන්න අපි හිතන්න ගන්න රුපියල් 25000කට තියෙකට ගත්තා මේක ලීඩ් එකකුත් නැහැ. මේක අපේ කන්ට්‍රෝල් එකකින් යන්න ඕනේ. ඉතින් ඒ වගේ ඩිෆරන්ට් මැෂින්ස් තියෙනවා. ඉතින් ඒක නිසා කිසිසේත්ම කිසිම කෙනෙකුට අපිට අභියෝග කරන්න බෑ මේක මේ අයිසිං කරන එකක් මේක මේ ඒවා පේන්ට් කරන මේවා පේන්ට් කරන කියලා. මේක පැහැදිලිවම කියනවා මේ ප්‍රොඩක්ට් එක ආව එයා බ්‍රෂ් මැෂින් එකක්. ෆේස් එකට එයා එකෙන් ස්ප්‍රේ කරන මැෂින් එකක්. ඉතින් ඒ සම්බන්ධව මම හිතන්නේ දැන් පැහැදිලි ඇති. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මේ කෙනෙක් අදාළ ලික්විඩ් වර්ග නේද? එයා බ්‍රෂ් එකක් අරගෙන ක්ලීනින් මේක කොහොමද ක්ලීන් කරන්නේ කියන එකත් අපි කියමු. අපිට පුළුවන් අපිට මේකට වෙනම ගන් ක්ලීන එකක් එනවා. මේක ක්‍රේලොන් බ්‍රෑන්ඩ් එකේ වෙන ගන් ක්ලීන එක. මේකෙන් තමයි මේක අපි මේ මේකප් එක කරලා ඉවරනට පස්සේ මෙතෙන් තමයි අපි මේ ස්ප්‍රේ කරන්නේ ගන් ක්ලීන එක දාන්නේ. මේ විදිහට අපි වොෂ් කරලා මේක පාවිච්චි කරන්න පුළුවන්. අපි ක්ලාස් වලදී වැඩි විස්තර කියන්නේ නේද? ඔව් මම අපිට ඕනේ උනේ මේක මොකද එයා බ්‍රෂ් කියන එකේ නිකන් මේක එයා බ්‍රෂ් ලංකාවට සුදුසුද නැත්ද මේකේ මොකද්ද වෙන්නේ මේක අවුවට රොතු දෙනවද මේක පිපිරෙනවද ක්‍රැක් වෙනවද කියන එක ඒ සම්බන්ධව අපි දැන් කතා කරමු. ඔව් ගන්න ක්ලීන් කරද්දී අපිට මේ නීඩල් එකත් ගලවලාම ක්ලීන් කරන්න පුළුවන්. හැබැයි හරි පරිස්සම් කරගන්න ඕනම දේ තමයි මේකේ නීඩල් එක. ඔව් බිමරනත් මේ මැෂින් එකේ කරෙම කැඩෙනවා. ඒකත් අපි කියන්න ඕනේ. හරි. අපි මේ ඊටම කෙටි කාලෙකින් මේක ඉවර කරන්නත් ඕනේ. මොකද අපිට හඳුන්වා දීමක් මේක කරන්න ඕනේ. අපි මේ අද කරන්නේ. ඒ වගේම අපි දැන් මේකේ ලික්විඩ් සම්බන්ධව කතා කරමු. ඔව්.
ලික්විඩ් සම්බන්ධව මේකේ ෆවුන්ඩේෂන් ලික්විඩ්ස් වෙනම තියෙනවා. එතකොට හයිලයිට් ලික්විඩ්ස් වෙනම තියෙනවා. එතකොට කන්ටෝරින් ලික්විඩ්ස් වෙනම තියෙනවා. එතකොට මේ බ්‍රෑන්ඩ්ස් එකිනෙකට මාරු වුණා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. තමන්ට හැකියාව තියෙන තමන්ගේ වත්කම් අනුව තම තමන්ට ඕන විදිහට මේකේ බ්‍රෑන්ඩ්ස් හසුරවා ගන්න පුළුවන්. බ්‍රෑන්ඩ්ස් කියන දේ සාමාන්‍ය දෙයක්. මොකද මේ බ්‍රෑන්ඩ් කියන්නේ හැම බ්‍රෑන්ඩ් එකක්ම එකෙන හොඳට ඒගොල්ලෝ රිසර්ච් කරලා තමයි එළියට දාලා තියෙන්නේ. ඒක නිසා අපිට බ්‍රෑන්ඩ් එක කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට අවශ්‍ය ටෙක්නික් එක විතරයි. ටෙක්නික් එක විතරයි. බ්‍රෑන්ඩ් කියන්නේ සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩ් එකක්. ඒ කියන්නේ ඕගොල්ලෝ ලක්ස් ට්‍රේ බොනවා, ඇන්කර් බොනවා, ඊට පස්සේ රත්ති බොනවා, ඉකිරි කොග විවත් එකමයි. ඉතින් ඔය කියන විදිහට. ඉතින් ඒක නිසා මේකේ මේ ඔයිල්ද, වෙට්නස් එකද, තික්නස් එකද ඒවා අදාළ වෙන්නේ නැහැ. අපි කියන්නේ ලංකාවේ එයා බ්‍රෂ් මේකප් කලාව බ්‍රයිට් කෙනෙකුට අඳුනවලා දෙන්නේ ඉඳුමාලා සහ මම ගොඩක් ප්‍රමුඛ වුණා මේකට. ඒකෙදි බෙගෙන ගොඩක් අපි අධ්‍යයනය කරා. ඇත්තටම අවුරුදු දෙකක් තිස්සේ අපි එක්ස්පෙරිමන්ට් කරපු එකයි කරේ. ඉතින් ඒක නිසා මෙයා ඒක කරා. ඉතින් මේක මගේ සබ්ජෙක්ට් එකක් නෙමෙයි. නමුත් අපි දෙන්න එකතු වෙලා කරපු දේ නිසා අපිට මේක හඳුන්වා දීමත් කරන්න සිද්ධ වුණා. මොකද මේ කාලෙත් එක්ක මිනිස්සු ගොඩක් වෙනස් වෙන්න ඕනේ කාලයක්. මේ කොරන්ටයින් වෙලා අපි ගෙවල් වලට ඉන්න කාලේ අලුත් දැකීම් කරන්න කැමති. ඉතින් ඒත් එක්කම සැලොන්ස් වල ඉන්න, ඒ කියන්නේ බියුටි සැලොන් එකක් කරන එක්ස්පීරියන්ස් තියෙන අයට මේක ගොඩක් වැදගත්. මොකද ඒගොල්ලන්ට දැන් චේන්ජ් වෙන්න ඕනේ කාලේ ඇවිල්ලා. මොකද එන හැමෝම බ්‍රයිට්ලා ඉන්නවා යා බ්‍රෂ් මේකප් එකක් මට දෙන්න කියලා. නේ? එතකොට අපි කොහොමද මේක කරන්නේ කියන එක අපි ක්ලාසස් වලින් ඉස්සරහට කියලා දෙන්න. මේකේ තියෙනවා එක එක තියෙනවා. දැන් මේකේ මේ ෂැඩෝ වර්ග තියෙනවා. දැන් බලන්න මේ මේක ගත්තාම මේක මේක ෂැඩෝ එකක්. මේක ලික්විඩ් එකක් එක මික්ස් කරලා තමයි ස්ප්‍රේ කරන්නේ. මොකද්ද මේ ලික්විඩ් වර්ග? මේක මේක මික්ස් කරන්නේ කොහොමද? මේ කම්බයින් එක මොකද්ද? මේවත් ෂැඩෝස්. තමන් දන්න නැති දෙයක් තියෙනවා නම් ඉගෙන ගන්න. ඒක කාගෙන් දහන්නේ කොහෙන්ද කරන්න කියන එක වැදගත් නැහැ. ඒක හරියදී හරියට ඉගෙන ගන්න. ඒක දන්නේ නැත්නම් ඉගෙන ගන්න එකයි කරන්න ඕනේ. මොකද ඒක දන්නේ නැහැ කියලා අතහැරලා දාන එක ඇත්තටම මහා අපරාධයක්. මෙච්චර හොඳ මේකප් ක්‍රමයක් අපි අතහැරිටම කියන එක. ඔයාලට මේක පුරුදු වුණොත් තේරෙයි මේකේ කොච්චර දෙයක් වෙනවද කියලා. අපේ මේකප් එකට කොච්චර ෆිනිෂින් එකක් වෙනවද කියන එක වගේම අපේ හිතේ ඇති වෙන විශ්වාසය බ්‍රයිට් කේට අපි කරන එක ලොකු සේවයක් වෙනවා මේක. ඒ නිසා බ්‍රයිට් ගොඩක් මේක ලොง ලාස්ටිං මේකප් එකක් ගොඩක් කියලා කියන්න පුළුවන්. මොකද මේක ඇත්තටම ලංකාව ධර්ම කලාපීය රටක් කියලා අපිට අයින් කරන්න බෑ. මොකද ලංකාව කියන්නේ මේකප්ස් වලට ගොඩක් කැමති. ඇත්තටම හැමෝගෙම මූණේ නෑ. බියුටිෂියන් දැනගන්න ඕනේ යාට කරන්න ඕනේ ෆේෂියල්ස් ටික කොහොමද ඒවක කියලා දෙන්න ඕනේ නැහැ නේ. බියුටිෂියන් කෙනෙක් වුණාම දන්නවනේ බ්‍රයිට් කෙනෙක් වෙන්න සුසු කෙනෙක් කොහොමද ඒකට සූදානම් වෙන්නේ කියලා දන්නවා. මේක පාට මං හෙට මගුලට අඳිනවා කියලා කවුරුත් ඉන්නේ නැහැ. ඉතින් එයා ඉන්නේ කල් ඇතුව නැකත් බලලා කලින් ඉන්නේ. ඒතකොට ස්කින් එක ගැන තියෙන pH අගේ කොහොමද ඒකේ සම්බර්තාවය හදාගන්නක බියුටිෂියන් ඇත්තේ තියෙන්නේ. අපිට කියලා දෙන්න පුළුවන් එයා බ්‍රෂ් මේකප් එකක් කොහොමද මේක වෙන්නේ මේ රටට අඳුනලා දෙන්නේ. අපි දෙන්න ඉතාලම අඩු මුදලකට අපි මේක දෙන්න සූදානම්. මොකද මේ ට්‍රෙන්ඩ් එක කරගන්න බැරි ගොඩක් අය ඉන්නවා. දැන් රටින් පිටට යන්නත් බෑ. දැන් අපි රටින් ගිහි පිටරටින් ගිහිල්ලා ගෙනාපු දේ අපි පොඩි මුදලකට අපි මේක දෙන්න පුළුවන්. මොකද දැන් ඒක දෙන්න අපි ලෑස්ති. දෙන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. මොකද ගොඩක් මනමාලිය අසරණ වෙනවා. මොකද උදේ දාන මේකප් එක දවල් වෙනකොට දිය වෙලා බෑලා හැන්දෑව 4 වෙනකොට අඳලා ඉවර වුණාම මේ එක ඇති දෙයක් නෑ. ඒක ලොකු අපරාධයක්. ගොඩක් වෙලාවට ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්න තමයි මම ක්ලාස් එකේ දෙන ළමයිගෙන් මම දැනගත්ත ප්‍රශ්න තමයි. අපිටත් තිබුණා ඉස්සර මේ ඔය හෑන්ඩ් මේකප් කරන කාලේ බ්‍රයිට් උදේ ෆොටෝෂූට් එකේ වෙලා හෝල් එකට යනකම්වත් මේකප් එක මූණේ තියෙන්නේ නැහැ. ඉතින් බ්‍රයිට් කෙනෙකුට අවුවේ චුට්ටක් වෙලා ඉන්න බෑ. මේකප් එක බ්ලර් වෙන්න පටන් ගන්නවා. එතකොට අඬන්න බෑ. පෝරුවේදී මේකප් එක වැක්කිරෙන්න පටන් ගන්නවා. හිනා වුණොත් ට්‍රැක් වෙනවා. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒක ඉතින් නේද මොන තරම් බ්‍රයිට් කෙනෙක් හිටියත් බ්‍රයිට් කෙනෙක් රෑ 11ට 12ට අපි ගාවට එනවා. එකට දෙකට එනවා. හවස 4 5 වෙනකන් ඉන්නවා කියනකො නිකාම වාඩි වෙලා ඉන්නව නම් ඉන්න පුළුවන්. නමුත් එහෙම ඉන්නේ නැහැ බ්‍රයිට් කෙනෙක්. එදාට තියෙන ඒගොල්ලොන්ගේ ටෙන්ෂන් එක, එදාට තියෙන ඒගොල්ලෝ ඒගොල්ලෝගේ ඔළුවේ කොච්චර බරක් ඇද්ද. මං අලුත් ගෙදරකට යන්නේ, මං කොහොමද මේකේ ඉන්නේ, හග් කරනවා, කිස් කරනවා මිනිස්සු, ඊට පස්සේ ඩාන්ස් කරනවා, ඊට පස්සේ අර ඉන්න හැමෝටම වඳින්න ඕනේ. වඳින්න ඕනේ. ජුවලරි ගොඩක් දාගෙන ඉන්න ඕනේ. සාරියක් දාගෙන ඉන්න ඕනේ. එයා බ්‍රෂ් මේකප් එක කියන්නේ 100%ට 200% සුදුසුයි. ස්මයිල් ලයින්ස් ක්‍රැක් එක කිසි දෙයක් ඉන්නේ. මේ වගේ තික්නස් එක අඩු සියුම් ලේ එකකින් ක්‍රැක් එකක් එනවා කිව්වොත්
අනිතක ඒක අපිට විශ්වාස කරන්න කොහොමවත් බෑ. ඉතින් මේක හරිම සියුම් ලේ එකක් තමයි මුලට apply වෙන්නේ. හරිම natural makeup එක. අර ඉන්න කෙනා විශේෂයෙන් අපි කියන්න ඕනේ නේද? Crayon brand එක අපි ගත්තා. මේක ලංකාවේ ගන්න තියෙන එකක් නිසා. ඒක ලංකාවේ ගන්න තියෙනවා. දැන් මේව නම් පොඩ්ඩක් අඩුයි ලංකාවේ. ලේසියෙන්ම හොයාගන්න පුළුවන් දේ තමයි මේ Crayon කියන එක. ඒ දැන් ඔයගොල්ලන්ට පිට රටින් ඉන්න කෙනෙක්ට මේ numbers නම් ඔක්කොම දීලා මේවා ගෙන්න ගන්න පුළුවන්. මේවා ලොකු දේවල් නෙමෙයි. ඉතින් ඒක නිසා අපි මේ ඇයි මේ බ්‍රයිට් ගොඩක් පහසුයි මේ මේකප් එක මූණේ මේකප් එකක් තියනවාද කියලාවත් දැනෙන්නේ නැහැ. මොකද අපි ගත්තොත් අර ෆෑන් ස්ටික් පෑන්කේක් වලින් දාන මේකප් එක අපි මේම තට්ටුවක් දැම්මට පස්සේ මූණට අර හුස්ම ගන්නවත් බෑ. අර කොටින්ම කියනවා නම් ඒ කියන්නේ ඒ තරම් මේ මූණේ තියෙන සියුම් සිදුරු ඔක්කොම වැහිලා යනවා. ඉතින් මේ වගේ මේකප් එකක් කරාම අර මූණේ තියනවද නැද්ද කියලාත් හොයන්න බෑ. හරිම සියුම් ලේ එකක් තමයි මූණට වැටෙන්නේ. ඒක හරිම පහසුවේ බ්‍රයිට් දැනෙන්නේවත් නැහැ. ඒක මං හිතන්නේ දාපු වෙලාවට වඩා පැයක් දෙකක් යනකොට තමයි ඒක ලස්සන එන්න පටන් ගන්න. වෙලා යන මේ මේකප් එක ලස්සන වෙනවා. කරපු කට්ටිය දන්නවා මගේ ආපු තාත්තා ඔව් ඒ වගේම අපි ස්ටුඩන්ට් ලාගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ. මොකද ඒගොල්ලෝ අපි මේ හැමදේම අපි කියලා දීලා තියෙන්නේ. මේ එකට බ්‍රෑන්ඩ් එක වෙනස්. මොකද බ්‍රෑන්ඩ් එකකින් බ්‍රෑන්ඩ් එකට අපි කියලා දෙන්න බෑ. එක සෙට් එකක් આવොත් එක බ්‍රෑන්ඩ් එකයි ඊළඟ සෙට් එකක් આવොත් ඊළඟ බ්‍රෑන්ඩ් එකයි. ඉතින් ඒ තියෙන දැනුමත් එක්ක මේ දේවල් උපයෝගී කරගන්න ඒගොල්ලන්ට මම හිතන්නේ කිසිසේත් අමාරු වෙයි කියලා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. ඒගොල්ලන්ට අපි ඇත්තම ලොකු මුදලකට මේක කරා. ලොකු මුදලකට මේක අලෙවි කරා. හැබැයි දැන් ඒගොල්ලන්ට ඒකේ ප්‍රතිඵල තියෙනවා. ලොකු මුදලක් කියන්නේ ලක්ෂ 2000කට අපි ක්ලාස් එක කරේ. ඇත්තටම කියනවා නම් එක බ්‍රයිට් කෙනෙක්. එක බ්‍රයිට් කෙනෙක් අන්දලා එලියට දී ගහන්නේ ඒගොල්ලන්ට ලක්ෂ 2000ක් හම්බ වෙලා තියෙනවා. ඒක නිසා පාඩුවක් වෙන්නේ. ඔගොල්ලෝ අලුතින් ඉගෙන ගන්න, තව තවත් ඉගෙන ගන්න ඕන නම් අපේ ක්ලාසස් වලට සම්බන්ධ වෙන්න. මේ කාලය යනවා අපිට ගොඩාක් මේක ඩිමාන්ඩ් කරන්න බෑ. මොකද ඩිමාන්ඩ් කරන්න ඕනේ නෑ. අපි මේක සියලුම දෙනාට ඉතාම අඩු මුදලකට දෙන්න සූදානම් වෙලා ඉන්නවා. අපි මම දන්නවා මට ගොඩාක් ඔය මැසේජ් හරහා ඒ වගේ කෝල්ස් කරලා ගොඩක් හටි කියනවා මේ අපිට මේක ආසයි ඉගෙන ගන්න අපිටත් මේකට මොකක් හරි වැඩ පිළිලක් යොදන්න කියලා ගොඩක් අය මට කියලා තියෙනවා. ඉතින් මම හිතනවා මේක තමයි කාලේ කියලා. මේක ඇත්තටම දුන්නොත් ඇත්තටම අපිත් ලොකු සේවයක්. අපි මේ රටට මේවලා සේවයක් කරන්න ඕන. අනිත් එක දැන් අලුත් පරම්පරාවේ ඒගොල්ලෝ කැමති නෑ ඔය ස්ටික් පෑන්කේක් දාලා එහෙම ඉන්න. අනිත් එක ඒගොල්ලෝ මේ ලික්විඩ් එකට මේ වගේ ලික්විඩ් එකකින් කරන මේකප් එකක් සාමාන්‍ය මේකප් එකක් අපිට බ්‍රයිට් පේන්ට් කෙනෙක්ට අපි පාවිච්චි කරනවා. හැබැයි අපි මේ වගේ ලික්විඩ් එකකින් කරන මේකප් එක ඒගොල්ලෝ ගෙදර ඉඳලා කරගන්න පුළුවන්. YouTube ටියුටෝරියල් බලුවොත් මේක ගෙදර ඉඳලා කරගන්න පුළුවන්. නමුත් බ්‍රයිට් කෙනෙක් කියන්නේ ඉතාම විශේෂයි හොඳට මතක තියාගන්න. මේකෙන් ලික්විඩ් ටිකක් මූණේ අතුල්ලලා අපිට බ්‍රයිට් කෙනෙක් එළියට දාන්න බෑ. මොකද එයාගේ ජීවිතයේ ලස්සනම දවස වටිනාම දවස ඉදුත් මාත් අපි දෙන කතා කරලා මේකයි මේ වගේ පොඩ්ඩක් ටිකක් වෙලා තියෙන මේකප් එකකට අපි හුරු වෙන්න මේ ආබ්‍රෂ් මේකප් එක පාවිච්චි කරලා අපි මේකප් එකක් කරන්නේ අර එදාට අපි ලයිව් දකින්න විතරක්ම නෙමෙයිනේ අපිට ඒක ඇත්තටම ෆොටෝස් වලට ගොඩක් සපෝට් කරන්න ඕනේ වෙඩින් එකයිත් ෆොටෝ ඇල්බම් එකත් අතර ලොකු සම්බන්ධයක් තියෙනවා ඒ නිසා අපි ෆොටෝස් වලට තමයි ගොඩක්ම අපි ඒක බලන්න ඕනේ මොකද කාලයක් ගිහිල්ලා හරි ඒ ෆොටෝස් ඒ විදිහටම තියාගන්න ඒ ලස්සන ඒ විදිහට මතකේ තියාගන්න පුළුවන් වෙන්නේ ඇත්තටම ෆොටෝ ඇල්බම් එකකින්. ඒ නිසා මම හිතනවා මේ දේවල් බියුටිෂන් කෙනෙක් විදිහට මේ අලුත් මේ ට්‍රෙන්ඩ් එකත් එක්ක ගියොත් ෆොටෝග්‍රැෆර්ටත් ගොඩක් ලොකු පහසුවක් වෙනවා. ෆොටෝග්‍රැෆර්ටත් වඩා මේ රීටච් කෙනෙකුට ෆොටෝ එඩිට් කරන කෙනෙකුට ගොඩක් පහසු වෙන්න පුළුවන්. අපේ කරපු කට්ටිය දන්නවා කොච්චර පහසුද කියලා මේ මේකප් එක. ඇත්තටම එඩිට් කරන්නවත් දෙයක් නැහැ. ඉතින් ඒක වගකීමෙන් කියන්න පුළුවන්. ඉතින් අධ්‍යක්ෂකත් එක්ක අපි කතා කරේ. ඉතින් අපි ඔයගොල්ලෝ හැමෝටම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක සහභාගී වුණාට. අනිත් එකක් කියන්න ඕනේ. එයා බ්‍රෂ් එකෙන් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. අපිට මේ වගේ ස්ටෙන්සිල් එකක් පාවිච්චි කරලා අපිට පුළුවන් මේ විවිධ හැඩ තල තියෙනවා. අපිට අයිබ්‍රෝ එකක් කලර් කරගන්න පුළුවන්. එතකොට අපිට අයි ෂැඩෝ මේ වගේ අයි ෂැඩෝස් තියෙනවා. අයි ෂැඩෝ අපිට ඇප්ලයි කරගන්නත් පුළුවන් මේ ගන්න එකෙන්ම. එතන ලිප්ස්ටික් එක හයිලයිටර් කන්ට්‍රෝලින් හැම දෙයක්ම අපිට කරගන්න පුළුවන් මේ ගන් එකකින්. ඒක අපිට අවශ්‍ය නම් කරන්නත් පුළුවන් නැත්නම් අපිට වෙනම කරන්න පුළුවන්. මොකද ලංකාවේ එක පාටම අපිට වෙනස් කරන්න බෑනේ. දැන් පෑන්කේක් ස්ටික් ලික්විඩ් වලින් මේකප් කරපු කෙනෙක් එක පාටම එයා බ්‍රෂ් වලට ඇවිල්ලා එක පාටම ඇහැට ගහපුවම මේ ඇහැ උකුම වදිනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් අපි පුරුදු වෙනකොට වෙච්ච අත්දැකීම් මේ අපි මේ බෙදා හදා ගන්න ඕගොල්ලොත් එක්ක. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට පහසු විදියට අයි මේකප් එක අතින් කරගන්න අයිබ්‍රෝ එක අතින් කරගන්න. මොකද ලංකාවට ආවෙනික සිස්ටම් තියෙනවා නාගරික ක්‍රම තියෙනවානේ. ඉතින් අපි ඉන්ටර්නැෂනල්ම වෙන්න ඕනෙත් නැහැ. නමුත් අපේ දේත් රැකගෙන අපිට ප්‍රධානම දේ තමයි මේ මේකප් එක ක්‍රැක් වෙන එක, ස්මයිල් ලයින්ස් එන එක, මේක ලොง ලාස්ටිං නැති එක සහ වීඩියෝ කැමරා වලට එඩිටින් වලට අපහසු එක. ඉතින් ඒක මඟවරවා ගන්න අපි දෙන යම්කිසි ප්‍රයත්නයක් දැරුවා. ඒකේ ප්‍රතිඵල අපි නෙලා ගත්තා, නෙලාගෙන ඉවරයි.
දවසක බ්‍රයිට්ල 10 15 අපි ඇඳුවා දැන් අපි තාම දැන් අපිට ඇති මේක කරා ඉතින් අපිට ඕනේ දැන් අලුත් පරම්පරාවට මේක ලබා දෙන්න ඉතින් ඒක නිසා අපි දෙන්න මේ තරම් මහන්සිලා හොයාගත්තේ දැනුම ඇත්තටම මේක හොයාගත්තේ අපි අපි කියන්නේ අපි දෙන්න මේ සිස්ටම් එක ගොඩක් කටිය අබ්‍රෂ් කරනවා යා දැන් අබ්‍රෂ් මැෂින් එකක් ගත්තොත් මේ මැෂින් එක ගත්තාම මේක ෆ්ලයර් බෑන්ඩ් එකක් මේ ෆ්ලයර් බෑන්ඩ් එකේ මැෂින් එකක් ගත්තාම මේක ඇතුලේ කැටලොග් එකක් තියෙනවා මේ කොහොමද ඇප්ලයි කරන්න කියලා තියෙනවා නමුත් මේ මේකප් එක ওই ගොඩක් කටිය කියන විදිහට අත ගෑවම යාලා දේ වෙලා යනවා වෙන්න පුළුවන් නමුත් ඒකට නිසියාකාරව කොහොමද යොදා ගන්න කියලා මේ ගත්තාම මේක ඇතුලේ කැටලොග් එකක් තියෙනවා මේ කොහොමද ඇප්ලයි කරන්න කියලා තියෙනවා නමුත් මේ මේකප් එක ওই ගොඩක් කටිය කියන විදිහට අත ගෑවම යාලා දේ වෙලා යනවා වෙන්න පුළුවන් නමුත් ඒකට නිසියාකාරව කොහොමද යොදා ගන්න කියලා රයිට් කෙනෙකුට කොහොමද අපි ආ ප්‍රශ්න එකක් එකක් අපි ගොඩක් ප්‍රශ්න අපි ඒකට ගොඩක් මහන්සි වුණා ඉතින් මේ මහන්සි අපි දෙන්න සූදානම් ඉතින් ඒක ලබා ගන්න කැමති සියලු දෙනාටම අපි ආරාධනා කරනවා සැලොන් ඉන්දුවෙන් මාලාසාරි කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් පවත්වන එක් දින එයාබ්‍රෂ් වැඩමුළුව අපි කොහොමද පවත්වන්නේ ඒක Zoom class එකක් හරහා කරනවද එහෙම නැත්නම් link එකක් කරා දෙනවද කියන එක අපි දෙන්න ප්‍රශ්න තීරණය කරලා නැහැ අපි ඒක තීරණය කරලා අපි Facebook ඉන්නවල Instagram වල අපි සඳහන් කරන්න අපිට එහෙම දෙයක් කරන්න පුළුවන් මොකක් හරි අපි වැඩපිළිලක් යොදනවා මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක මේ දවස්වල මුකුත් කරගන්න බෑ මේ රටේ තියෙන තත්ත්වේ මේ කොරෝනා මේ වෛරස් තත්ත්වේ පහව ගියාට පස්සේ අපි අනිවාර්යයෙන් මේකට වැඩපිළිලක් යොදනවා අපි බලමු ඒක කොහොමද කරන්න කියලා මං ඉතාලම මතකාවක් ඒ මං හිතන්නේ සතියක් එකමාරක් ඇතුළත අපි මේක කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් අපි ඕගොල්ලෝ හැමෝටම ඉල්ලා හිටිනවා අලුත් දෙයක් ඉගෙන ගන්න අලුත් රටකට යන්න අලුත් පරම්පරාවකට යන්න ඉදිරි දැක්මක් දකින්න තමන්ගේදී තමන් කරන්න පුරුදු වෙන්න ඒ වගේම මගේ සාරි වැඩමුළුව මම මේ වෙනකොට සාර්ථකව යනවා මේ වෙනකොට ගොඩක් මට සිසුසුන් සම්බන්ධ වෙලා ඉන්නවා ඉතින් අපි මේ දෙක තුන එකතු වෙලා අපි ලස්සන රටක ලස්සන මනමාලියක් ලස්සන අනාගතයක් පිට කරන්න අපි දායක වෙන්න ඔගොල්ලොත් එක්ක එකතු වෙනවා ඔව් ඉතින් හැමෝටම මමත් ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න අපි අලුත් දෙයක් කරමු අපේ අපේ ෆීල්ඩ් එක අපි මේ තියෙන සතුටින් අලුත් දෙයක් කරමු ඔව් මේ තියෙන තත්ත්වෙන් අපි ගොඩගම්මු අපේ ෆීල්ඩ් එක කොහොම හරි අපි ඇත්තට මං හිතන්නේ ලංකාවෙන්න ඉතින් මෙච්චර ප්‍රාථමික මට්ටමක මේකප් තියෙන්නේ ගොඩක් රටවල දිනුන වෙලා තියෙනවා ඉතින් අපි දැකලා තියෙනවා දැකලා තියෙනවා හරිම දුකයි ඊටම කනගාටුයි මේ වගේ මේ මේ ප්‍රොෆෙෂනල් සෙකන්ඩ් ක්ලාස් තර්ඩ් ක්ලාස් ෆෝර්ත් ක්ලාස් කියන එහෙම ක්ලාස් එකක් නැති කිසිම ලෝක රටක අනිත් එක ගොඩක් අයට අපි මම හිතන්නේ මේ මියුටේෂන් ලට පිට රටකට ගිහිල්ලා බඩු අරගෙන එන්න මේ 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 ප්‍රොඩක්ට්ස් අරගෙන එන්න අපහසුතාවයක් තියෙනවා ගොඩක් මායිට ඒක කරගන්න අමාරුයි ඉතින් පුළුවන් නම් අපි අපේ රටක් විදිහට අපි බියුටිෂන්ස් ගැන ඉල්ලා හිටමු අපි අපේ රටේ අපේ රටෙන් අපි ඉල්ලා හිටමු ඒ ප්‍රොඩක්ට්ස් අපිට ගෙන්නන ක්‍රමයක් කොහොමද හදලා දෙන්නේ කියලා ඊට අමතරව ඉතින් මේ වගේ දේවල් අපිට පොඩි පොඩි ඒවා ගෙන ගන්න පුළුවන් මහා පරිමාණයෙන් ගෙන්නන්න බැරි වුණාට අපිට මේ දේවල් ගන්න පුළුවන් ගන්න තැන් තියෙනවා ඉතින් අපි ඒ සම්බන්ධව ආවොත් අපි ලංකාවේ තියෙන ප්‍රොඩක්ට් එකකින් අපි පටන් ගමු ඒක තමයි පුළුවන් දැන් තියෙන ලියාපදිංචි ප්‍රොඩක්ට් එකකින් අපි පටන් ගමු ඉතින් අපි සම්බන්ධයි ඔව් ඉතින් හැමෝටම ආරාධනා කරනවා ඉතාම සතුටින් අපිත් එක්ක එකතු වෙන්න ඉදිරියේදී අපි මේ ෆීල්ඩ් එකට ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා හැමෝටම ස්තුතියි හයිබෝ